ලංකා ටෙස් ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ සෙල්ලම් කරේ නිරෝෂන් දික්වැල්ල කියන කඩුළු රකින්නත් එක්ක. දික්වැල්ල ජාත්‍යන්තර ටෙස් පිටියේ ශ්‍රී ලංකා වෙනුවෙන් කඩුළු රකීමේ වාර්තා බලද්දී ඉස්සරහින් ඉන්න කඩුළු රකින්නෙක් උනත් දික්වැල්ල කියන්නේ වගකීමෙන් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක්ද කියන ප්‍රශ්නය අවස්ථා ගන්නාවක මතු වුණා. ප්‍රතිකරුවෙක් විදිහට ටෙස් තරඟවලත් තමන්ගේ කඩුල නිකරුණේ විසිකර දාන ක්‍රීඩකයෙක් විදිහට දික්වැල්ල බැනුම් අහපු අවස්ථා ඕන තරම් තිබුණා. ඒ වගේම රිවිව් අවස්ථාවල තීරණ අභියෝගයට ලක් කරන අවස්ථා නිකරුණේ නැතිවෙන්නත් දික්වැල්ල අවස්ථා ගන්නාවකම කඩුල පිටුපස්සින් ඉඳන් දෙන අවධානයෙන් නොහිටපු එක හේතු වුණු අවස්ථාත් අපි ගොඩක් අවස්ථාවල දැක්කා. ඕවා වගේම උඩපන්දු අතහැරීම් ස්ටම් අවස්ථා වගේම තරඟ වෙනස් කරන දුවද්දී දවාගැනීම් මිස් කරගෙනත් දික්වැල්ල බැනුම් ඇහුවා. ඔය විදිහට හොඳ ඇහුවට වඩා බැනුම් අහපු දික්වැල්ල අවසානයේ ටෙස්ට් සංචිතයෙන් දොට්ට දාන්න ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කළා. එහෙම දික්වැල්ල කණ්ඩායමෙන් එළියට යද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් කඩුළු රකින්න 3 දෙනෙක් හිටියා. අයර්ලන්ත කණ්ඩායමේ ටෙස්ට් තරඟාවලියේ මේ කඩුළු රකින්න සියලු දෙනාම ශතක ලබා ගන්න සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු රකින්නන්ගෙන් බලාපොරොත්තු වෙන කඩුළු රැකගෙන ලකුණු රැස් කළ ඉනිම් කුසල් මෙන්දිස් අපේ සීමිත පන්දු ආර තරඟවල කඩුළු රකින්නා විදිහට ඉන්න නිසා ඔහුටත් කඩුළු රකින්න පුළුවන් වුණා. ඒ වගේම දිනේෂ් චන්දිමාල් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාලයක් ටෙස්ට් කඩුළු රකපු ක්‍රීඩකයෙක්. නිශාන් මදුෂ්ක නවසීලන්ත සංචාරයේ දික්වැල්ල අසාර්ථක වෙද්දී කඩුළු රකින්න විදිහට තමයි කණ්ඩායමට එන්නේ. අවුරුදු 6කට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආපු සදිර සමරවික්‍රම ශතකයකින් තමයි වැඩ පටන් ගන්නේ. ඉතින් මේ හැම දිනාටම කඩුළු රකින්න වගේම කඩුළු රැකගෙන හොඳ ඉනිම් සෙල්ලම් කරන්නත් පුළුවන් කියලා දික්වැල්ල දොට්ට දාපු අයර්ලන්ත තරඟාවලියේදී පෙන්නලා තියෙනවා. මේ 4 දිනත් එළියේ ඉන්න සියවසේ ටෙස්ට් ඉනිම සෙල්ලම් කළ කුසල් ජනිත් ආපසු ටෙස්ට් කණ්ඩායමට ආවොත් දික්වැල්ලට ආපහු තමන්ගේ තැනට එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. මේ තත්ත්වයක ඔයාලා හිතන්නේ දික්වැල්ලට ආපසු කණ්ඩායමට එන්න පුළුවන් වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පිය subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.